யாப்பனே எல்லுங்க தமிழ் நெத்தாங் நெகட்டிவ் தெமலுனு நமின் உத்கோஷனையாக பெவத்துணும் மே உத்கோஷனை இல்லா சிட்டியே சிங்களேன்ட்டு உத்துரு பலாத்தையும் பிட்டவேன்னு கேள் சிங்களேன் உத்துரு பலாத்தையை பதிஞ்சு வேண்டிய எப்பாயி கேள் ஏவகே மே இதிகரன் பௌத்த சித்தஸ்தான புதுப்பிலிமத்தியான் எப்பா கேள் உத்துருசா நெகிர பலாத்தொல திபுணு ஐதிஹாசிக சித்தஸ்தான விஷால கண்ணக் திபுணு அப்படி தன்னோ சிங்கள சிஷ்டாச்சாரிய திபுணு தகுணு எனவே உத்துருசா நெகிர பலாத்தொல் ஐதிஹாசிக பன்சல் கதுருகொடு விஹாரே வகை தெமல வெதும்வாதி விநாசகலா கில்ல வெட்டி போதிய கப்பல தெம்முவா இது அது த்ரஸ்தவாதே பராஜய கிராட்ட பஸ்ஸே ஏ பர்ண சித்தஸ்தான ஹொயாகின ஏவா ஹந்துனகண்ட புதுபிலிம தீனேக வரதக்து ஏவகேம பர்ண சித்தஸ்தான வகேம அப்பே ஹமுதாவே சாதிஷே பௌத்தரே பௌத்தன் திம்மே ஹமுதா கந்தோரு அவட்ட பௌத்தன் ஏ ஆயிட வந்தநாமான கிரான போதியக் ஹிட்டவலா புதுபிலிம அத்தபீம வரதக் வென்னி கோமுது 1981 දී කොළඹ නගරයේ ජනගහනයෙන් 51% සිංහල අද ඒක 128 දක්වා පහත වැටලා තිබෙනවා පහත වැටෙන්නේ හේතුව තමයි උතුරු නැගෙනහිර යුද බිය නිසා දෙමළ මුස්ලිම් පිරිස් කොළඹ නගරයට සංක්‍රමණය වීම කොළඹ නගරේ කවදාවත් බස්නාහිර පළාතෙන් දෙමළුනි පිටවෙව් කියලා උද්ඝෝෂණ තිබිලා තියෙනවද කවදාවත්ම නැහැ මේ යුද සමයේදී අපි දැක්කා කොළඹ නගරයේ බෝම්බ පුපුරවල පාසල් යන දරුවන්ගේ පාසල් දරුවන් කෑලි කෑලි වලට ඉරලා පාසල් දරුවන්ගේ සුදු පාට නිල ඇඳුම් රතු පාටට හැරවෙනවා අපි දැක්කා අනාරක්ෂිත සිංහල ගම්මාන වලට පැනලා බෙදුම්වාදී ත්‍රස්තවාදී පුංචි දරුවන් අම්මගේ ඇකේන් උදුරලා අරගෙන කකුල් කෙටි දෙකෙන් අල්ලලා මොලකෑලි එළියට පයින්නතුරු ගස්වලට ඔළුව ගහනවා. අපේ තරුණයෝ දහස් ගණනක් මව්බිම රකින්න ගිහිල්ලා උතුරේ ඉඳන් ගෙදර ආවේ මිනී පෙට්ටියෙන්. එවැනි පසුබිමකදී ජනතාවට කෙතරම් වේදනාවක් කේන්තියක් ඇති වුණත් ඒ වේදනාව කේන්තිය උද්ඝෝෂණයක් බවට පෙරලලා දෙමළුනි බස්නාහිර පළාතෙන් පිටවව් කියලා අපේ කවුරුවත් කිව්වේ නැහැ. එහෙමනම් ලංකාවේ අනිත් පළාත්වල ජීවත් වෙන්න දෙමළ ජනතාවට තිබෙන අයිතියම උතුරු පළාතේ සිංහල ජනතාවට තිබෙනවා. එහෙම නැතත් මේ 1981 සංගණනේ අනුව උතුරු පළාතේ සිංහල ජනගහනේ 108ක් තුරත් යුද්ධය නිසා උතුරු පළාත අත්හැල දෙමළ මුස්ලිම් අයට නැවත යලි පදිංචි වෙන්න පුළුවන් නම් ඒ අයිතියම සිංහල ජනතාවටත් තිබිය යුතුයි. එවිතරක් නෙවෙයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ඌවගන්තිය යටතේ ලංකාවේ ඕනෑම පළාතක ජීවත් වෙන්න සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු කතා කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතර ආසනයේ වාඩි වෙලා හිටපු විග්නේශ්වරන් මහැමතුමාට මූලික අයිතිවාසිකම් අමතක වීම ගැන අපිට දැනෙන්නේ දෙවන්ත කනගාටුවක්. ඒ වගේම මේ අමතක කරන්න එපා මේ පිපිදෙනු නැත්නම් නැගටිව් දෙමළුනි උද්ඝෝෂණේ සංවිධානය කරන්නේ උතුරු පළාත් මහ ඇමතිතුමා. උද්ඝෝෂණයට එන්න කියලා ආරාධනා පත්‍රය යවන්නේ එතුමගේ නිල මුද්‍රාව සහිත නිල ලිපි ශීර්ෂය. මේකට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ පළාත් සභාවේ වාහන පළාත් සභාවේ නිලධාරී යැනි රාජ්‍ය දේපළ භාවිතා කරන එහෙමනම් FCID මහත්තුරුනි ඔන්න රාජ්‍ය දේපළ අවභාවිතාව පිළිබඳ හොඳ නඩුකරයක් මතුවලා තියෙනවා. දැන් FCID මහත්තුරු විග්නේශ්වරන් මහැමතුමාව කුදලගෙන FCID-ට අරන් ගිහිල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරන අපි දන්නවා අප නැහැ. මහේස්ත්‍රාත් උසාවියෙන් අප ගන්නත් බෑ රාජ්‍ය දේපළ අපහරණයට. විග්නේශ්වරන් මහැමතුමාවත් රටේ නීති අකුරටම ක්‍රියාත්මක කරමින් FCID නිලධාරි මහත්තුරු කුදලගෙන ගිහිල්ලා අප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා දකින්න අපි උපේක්ෂාවෙන් බලා ඉන්නවා. ඒ වගේමයි අපිට මතකයි තිස්ස අත්තනායක මැතිතුමන් රනිල් සිරිසේන රහස් ගිවිසුමක් හෙළි කරලා
ජාතිවාදී ඇවිස්සුවාය කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. අද ජාතිවාදී ඇවිස්සීම කියන චෝදනාවත් ගොනු කරලා නීතිපතිවරයා එතුමන්ට එරෙහිව මහාධිකරණේ නඩු පවරලා තියෙනවා. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනවාය, උතුරේ ත්‍රස්තවාදීන්ට නිදාස දෙනවා කියලා. ඇත්තට මේ මහා පොළොවේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් තමයි තිස්සත්ත නායක මැතිතුමා කලින් හෙළි කරේ. හැබැයි වෙන්න තියෙන දේ කලින් කිව්වා කියලා ජාතිවාදී ඇවිස්සුවා කියලා එතුමාට නඩු පැවරුවා නම් බුදු පිළිම එපා, සිංහලයන් එපා කියලා ඍජුවම ජාතිවාදී අවස්තර විග්නේශ්වරන් මහත්තයාට නීතිය ක්‍රියාත්මක කරවන්න නීතිය නමන පොලිස්පතිතුමාත් නීතිය කොත්තු දාන නීතිපතිතුමාත් කටයුතු කරන ආකාරය ගැන අපි අවදියෙන් දැස් දල්වා බලාගෙන ඉන්නවා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. අපිට මතකයි 2015 එව කෙසේ වෙතත් මිත්‍රවරුනි, විග්නේශ්වර මහත්තයාව අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් විග්නේශ්වර මහත්තයා අත්අඩංගුවට ගැනීම ගත යුත්තේ ඇයි කියලා නීතිය අනුව තාර්කිකව හේතු දක්වපු මාව ජාතිවාදී ඇවිස්සීමේ වරදට නුදුරු අනාගතයේම අත්අඩංගුවට ගැනීමට නම් ඉඩ තිබෙනවා. ඒ වගේම අපිට මතකයි විග්නේශ්වරන් මැතිතුමන් උසාවි තහනම් නියෝග කඩ කරමින් 2015 නොවැම්බර් මාසේ මියගිය කොටි සැමරීමක යෙදුණා. එදා උසාවි නියෝග කඩ කිරීමේ වරදට ඔහු අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කළා නම් අද මෙවන් බෙදුම්වාදී ජාතිවාදී ප්‍රවණතාවයක් උතුරු පළාතෙන් මතුවන්නේ නැහැ. දැන්වත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර මේ ආණ්ඩුව නිවටව නියඬව බලා සිටියොත් දෙමළ ඊළම බිහි වෙන එක නම් නතර කරන්න කාටවත්ම පුළුවන් වෙන්නේ නැහැ. අපි දැක්කා මීට දවස් 3කට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ඇමතුමා කියනවා සන්ධානයේ දෙකට කැඩුණොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩුණොත් දෙපැත්තම පැරදිලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියලා. ඒ කියන්න ඇත්තේ ඇමතුමා කැමති දේ. අපිට මතකයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරේ හිටියත් පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා සන්ධානයේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට තමයි සහයෝගය පළ කළේ. ඉතින් එතුමාගේ සිහිනය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැත්නම් අපි කියමු සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් දෙකම පරාජයට පත් වෙලා එක්සත් ජාතික පක්ෂය අනාගත මැතිවරණ ජයග්‍රහණය කරනවා දැකීම එතුමාගේ සිහිනය වෙන්නට පුළුවන්. නමුත් දුමින්ද දිසානායක මැතිතුමාගේ සිහිනය සැබෑවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඊයේ අම්බලංගොඩ ජනතාව ජාතියටම පණිවිඩයක් දුන්නා. ඊයේ අම්බලංගොඩ විවිධ සේවා සම්පකාර සමිතියේ නිලවරණ තිබුණා. ප්‍රාදේශික 23ක් තියෙන අම්බලංගොඩ ආසනේ පුරාම පැතිරුණු දැවැන්ත සම්පකාර සමිතිය. මේ සමිතියේ නිලවරණයේදී ඒකාබද්ධ විපක්ෂයට නියෝජිතයන් 47ක්, එක්සත් ජාතික පක්ෂයට නියෝජිතයන් 25ක් සහ සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නියෝජිතයන් 12ක් හිමි වුණා. දැන් එජාපේ 25යි සිරිසේන ශ්‍රී ලංකා එකේ 12 එකතු කරාම 37යි, ඒකාබද්ධ විපක්ෂයට ඒත් තියෙනවා 47ක්. මොකද මේ අමතක කරන්න එපා, අම්බලංගොඩ කියන්නේ ශ්‍රී ලනීපේ දැවැන්තයෙක් වෙන සිරුරණෙත් දැවැන්තයි, බලේනුත් දැවැන්තයි, තනතුරත් දැවැන්තයි. දකුණු පළාත් මහා ඇමති ෂාන් විජේලාල් මැතිතුමාගේ ආසනයයි අම්බලංගොඩ. කියන්නත් ලැජ්ජයි, එතුමා ඡන්දේ පාවිච්චි කරපු මහවීදියේ ප්‍රාදේශිකයේ ප්‍රතිඵලය ගත්තම ඒකාබද්ධ විපක්ෂයට නියෝජිතයන් 7යි, එක්සත් ජාතික පක්ෂයට 2යි, ශාන් විජේලාල් මැතිතුමාගේ ගමේ උදවිය එතුමාට ලබා දුන්නු නියෝජිත ගණන නැත්තම් සිරිසේන ශ්‍රී ලනීපේට ලැබුණු නියෝජිතයන් ගණන 0.1. ඒ නිසා මේ ප්‍රතිඵලය කියන්නේ ඉදිරියේදී අනාගතයේ පැවැත්වෙන මැතිවරණවලදී එජාපයත් සිරිසේන ශ්‍රී ලනීපයත්
පරාජයට පත් කරන්න තරමට ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වෙලා කියලා. දැනටමත් ශ්‍රී ලනීපේ නායකයෙකු සංවිධායක වෙලා ඉන්න අම්බලංගොඩ තත්ත්වයේ ඕකනම් ශ්‍රී ලනීපේ දුබලයන් සංවිධායක වෙලා ඉන්න තැන්. ඒකාබද්ධ විපක්ෂයේ නායකින් සංවිධානය කරන තැන්වල ප්‍රතිඵලය කුමක්දයි අපි කාටත් හිතා ගන්න පුළුවන්. එනිසා දුමින්ද දිසානායක මැතිතුමනි, ඔබේ සීනිය නම් සැබෑ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණේ අපි පෙරදුනේ ඔබත් සමග සන්ධාන ගත වීම නිසා, ජනතාවට කලකිරීමක් කේන්තියක් ඇති වුණු නිසායි. අනාගතයේ මොන මැතිවරණේ ආවත් එජාපයත් සිරිසේන ශ්‍රී ලනීපයත් කියන දෙකම එකට තියලා පරාජය කරන්න තරමට ඒකාබද්ධ විපක්ෂය දැන් සවිමත්ය කියන පණිවිඩයයි අම්බලංගොඩ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වලා මාස 13කට පස්සේ රටටම ලබා දීලා තිබෙන්නේ. රටේ ඇත්ත తත්වය නායකයන්ගේ ඇස්කන් ඇරවන්න ප්‍රකාශ කරපු අම්බලංගොඩ ජනතාවට බොහොම පින් කියලා අපේ ප්‍රණාමය පුද කරනවා. ඊළඟට මම තමුන්නාසලා අවධානය යොමු කරන්න කැමති පාර්ලිමේන්තු අපි මූණ පාදිලා තියෙන සෝචනීය తත්වයකට. පාර්ලිමේන්තු විවාදවලදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනාටත්, ඒ වගේම ජවිපේ මන්ත්‍රීවරු 6 දෙනාටත් වෙන් වෙන්නේ එකම කාලය. ඒ නිසා පාර්ලිමේන්තුවේ අපි කතා කරන්නේ අර T20 ක්‍රිකට් තරගයක පිතිකරුවන් පහර දෙන ආකාරයේ දැඩි වේගිකි. ඒ නිසා අපිට රටේ ප්‍රශ්න කතා කරන්න තිබෙන එකම අවස්ථාව බවට පාර්ලිමේන්තුවේදී ඇමතිවරුන්ගෙන් ආන වාචික ප්‍රශ්න අවස්ථාව වෙලා තිබෙනවා. නමුත් අවාසනාවකට අද පාර්ලිමේන්තුවේ අපි ආන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමතිවරු කල්මැරීම නිසා පාර්ලිමේන්තුවම පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. මම උදාහරණ කීපයක් කියලා තියෙනවා. ජනාධිපතිතුමා මැතිවරණ කාලේ සරල ජනාධිපති කෙනෙක්ය, විශාල පිරිස් අරන් විදේශගත වන්නේ නැහැ කියලා ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. එතුමා ඒ ප්‍රතිඥාව අනුව වැඩ කරනවාද කියලා දැනගන්න ජනතාවට පරමෝ අයිතියක් තිබෙනවා. ඒ නිසා මම 2016 පෙබරවාරි 15 ජනාධිපතිතුමාගේ විදේශ ගමන් වලට සහභාගී වුණු අයගේ විස්තර සහ වියදම් පිළිබඳ විස්තර ප්‍රශ්නයක් යොමු කළා. අද වනතුරු ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීලා නැහැ. දැන් මාස 8ක් ගත වෙලා තිබෙනවා. ඒ වගේම මම ප්‍රශ්නයක් ඇහුවා, එතුමා පොරොන්දු වුණා මහින්ද රාජපක්ෂ මහත්මයාට උපදේශකව වැඩි, ලේකම්වරු වැඩි, ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් වැඩි. ඒ නිසා ඒ අය පිළිබඳ එතුමා ඊට වඩා අඩුවෙන් සරල ජනාධිපති විදිහට අඩුවෙන් තමයි පත් කට්ටිය පත් කරගන්න කියලා කාර්ය මණ්ඩලය. පොරොන්දුව පරිදි එතුමා කටයුතු කරලාද කියලා බලන්න මං කාර්ය මණ්ඩලය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා. මාස 8ක් ගියා, අද වෙනතුරු පිළිතුරක් නැහැ. ඒ වගේම අපිට මතකයි මැතිවරණ සමයේ ප්‍රබල විවේචනයක් තිබුණා රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු හෙලිකොප්ටර් භාවිතා කරනවා, මේක වැරදි, අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි අපි දකිනවා හැමදාම උත්සවවලට ගියාම ඇමතිවරු හෙලිකොප්ටර් වලින් වඩිනවා. ඒ නිසා අපි ප්‍රශ්නයක් ඇහුවා 2016 අප්‍රේල් 4 වෙනිදා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ හෙලිකොප්ටර් භාවිතය පිළිබඳ. අද වෙනතුරු උත්තරයක් නැහැ. ඊළඟට මැයි 17 වෙනිදා ඇහුවා ආණ්ඩුවේ ණය අර්බුදයේ පිළිබඳ දෙවැන්ත රාජපක්ෂ ආණ්ඩුව ණය අර්බුදයට වක්කිවේ යුතුයි කියලා ප්‍රකෝටි ගානක මුදලක් වියදම් කරලා ප්‍රචාරක දැන්වීම් පළ කරනවා. ඒ ප්‍රචාරක දැන්වීම් බෙදා හරින විදිය අනුව මාධ්‍ය ආයතනවලට බලපෑමක් කරන්නත් උත්සාහ කරනවා. නිසා මේකට කොච්චරක් වියදම් වුණාද, මාධ්‍ය ආයතනවලට වෙන වෙනම දුන්න ගණන් කීයද කියලා අපි ප්‍රශ්නයක් ඇහුවා. අද වෙනතුරු උත්තර දෙන්නේ නැහැ. මේවට පිළිතුරු නොදන්නවා නොවේ, පිළිතුරු නොදෙන්නේ මේ පිළිතුරු ලබා දීමෙන් ආණ්ඩුව දැවැන්ත දේශපාලන අර්බුදයකට තල්ලු වෙන නිසා. සාමාන්‍ය සම්මතය තමයි ප්‍රශ්නයක් අහලා මාස 3ක් ඇතුළත ඇමතිවරයා පිළිතුරු ලබා දිය යුතුයි. අද ඒක එහෙම වෙන්නේ නැහැ. මම පළාත් සභාවේ ඉන්න කාලේ අපිට මතකයි අපේ සභාපතිවරයා ඇමතිවරුන්ට අවවාද කරනවා මාස 3ක් ඇතුළත පිළිතුරු ලබා දෙන්න. එහෙම දෙන්න බැරි නම් ඇයි ප්‍රමාද වෙන්නේ කියලා විස්තර කරන්න. ප්‍රශ්නේ ස්වභාවය අනුව තොරතුරු හොයන්න, පරණ ලිපිගොනු හොයන්න
මට මතකයි එක පාරක් අවුරුදු 10ක් පරණ තොරතුරු ඉල්ලලා නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඔන්න ඒ අවස්ථාවේ ප්‍රසන්න රත්නතුංග මහත්මයාට වැඩිපුර කාලය ලබා දුන්නා. අද මේ වසර ඇතුළත වෙන දේවල් අපි අහන්න 2015 ජනවාරි 8න් පස්සේ දේවල් අපි අහන්න. හැබැයි මේ වගේ කල්මැරීමට ඉඩදීම පිළිබඳ කතානායකතුමාත් මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපට අද ආණ්ඩුවෙන් අවශ්‍ය කතාවන් නෙවෙයි ක්‍රියාවන්. වසර දෙකකට ආසන්න කාලයක් බෙදුම්වාදයට යලි නැගිටින්න ඉඩ දෙන්නේ නැහැයි කියලා ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආණ්ඩුවේ ඇමතිවරු පුන පුනා කියනවා. හැබැයි එතුමාලා කතා පවත්ව පර දේශප්‍රේමය ගැන, සංහිඳියාව ගැන කතා පවත්වන අතරේ අරේ උතුරේ වැඩ වෙනවා. ඔය කියන අතරේම තමයි උතුරේ උසාවි වලට ගල් ගැහුවේ. ඔය කියන අතරේ තමයි පොලිසියට පහර දුන්නේ. ඔය කියන අතරේ තමයි පන්සල් වලින් හාමුදුරුවෝ එලවන්නේ, බුදු පිළිම කිලිනොච්චේ කඩන්නේ, අසිරිමලේ පන්සල අන්තවාදීන් අත්පත් කරගන්නේ, විශ්වවිද්‍යාලයේ සිංහල නැටුමක් නැටු නිසා සිංහල දරුවන්ට පහර දෙන්නේ. අපිට අද ඕනේ කතාවට සංහිඳියාවක් නෙමෙයි, ක්‍රියාවෙන් සංහිඳියාවක්. ඒ නිසා කතා කරා හොඳටෝම ඇති, සුන්දර වචන වලින් පොත් ලිව්වා, ලිපි ලිව්වා හොඳටෝම ඇති. දැන් සංහිඳියාව ක්‍රියාවෙන් පෙන්වන්න කාලයයි. අද වැඩත විතා වැදගත් දෙයක් කියන්න අමතකුණා. අද ලස්සන නාට්‍යයක් තියෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ තිර රචනය අනුව සම්බන්ධන්, සුමන්දිරන්, විග්නේශ්වරන් එකම නාට්‍යයේ තමන්ට පැවරුණු ජවනිකාව රඟපාන. එදා SJV චෙල්ලොනායක මැතිතුමා උතුරේ අපි වෙනම රටක් හදනවා, වෙනම මුද්දර ගහනවා කියමින් උද්ඝෝෂණ කරමින් තර්ජනය කරමින් තමයි උතුරට ෆෙඩරල් බලය ඉල්ලුවේ. මේ අය දන්නවා වාද විවාද කරලා තර්ක විතර්ක කරලා ලංකාවේ ෆෙඩරල් බලයේ තියක් කිසිම බලයක් ගන්න බෑ. මොකද ඒකට කිසිම නීතිමය පදනමක් නැහැ. මේ රටේ දෙමළ බෙදුම්වාදයට ෆෙඩරල් බලයේ තියා පළාත් සභාවක් ඉල්ලන්නට නෛතික පදනමක් නැහැ. 1992 එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගත්ත ජාතික, ජනවාර්ගික, ආගමික සහ භාෂාවේ සුළු ජන කොටස් පිළිබඳ අයිතිවාසිකම් ප්‍රකාශනයේ සියලුම අයිතිවාසිකම් අපි ලබා දීලා ඉවරයි. ඒ නිසා මේ අය තර්ජනය තමයි පාවිච්චි කරන්නේ මේ අසාධාරණ ඉල්ලීම් අපෙන් ලබා ගන්න. එදා වෙනම රටකට ප්‍රකාශයටපත් කරනවා කියලා තර්ජනය කරා. වේලුපිල්ලේ පිරබාහරන් බෝම්බ පත්තු කරනවා, ගම්වලට පැනලා වෙඩි තියනවා කියලා තර්ජනය කරලා බලපෑම් කරා. දැන් වේලුපිල්ලේ පිරබාහරන් කෙනෙක් නැහැ දෙමළ නායකයන්ට පෙන්වන්න. බිල්ලෙක් නැතුව බය කරන්න බෑ සිංහල ජනතාව. දැන් පිරබාහරන් වෙනුවට විග්නේශ්වරන්ට බාර දීලා තියෙන ඒ රාජකාරී. විග්නේශ්වරන් මහයමතුමා අන්තවාදී ස්ථාවරයක් උතුරේ රඟපානවා දෙමළින් දෙමළ ජනතාව අමතමේ. සම්බන්ධන් සුමන්දිරන් ජෝඩුව එකතු වෙලා දකුණේ සිංහල ජනතාවට කියනවා බලන්න අපි නම් නෑ, අපි නම් අන්තවාදී අදහසල නෑ. ඒත් විග්නේශ්වරන් හරි අන්තවාදී විදියට හැසිරෙනවා. දෙමළ ජනතාව යාවටා එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා බෙදන බලයක් ඉක්මනට බෙදන්න නැත්නම් අපි දුර්වල වෙලා විග්නේශ්වරන් බලවත් වෙන්න පුළුවන්. මේක සම්පූර්ණ රඟපෑමක්. මේක සම්පූර්ණ ජවනිකාවක්. මේ අය බෙදා හදාගෙන එකම නාට්‍යයේ විවිධ ජවනිකා රඟපානවා, විවිධ චරිත රඟපානවා. ඒ නිසා මේ විග්නේශ්වරන් කියන බිල්ලට බය වෙලා නම් බලය බෙදන්න ලෑස්ති වෙන්න එපා. ඊට වඩා ලොකු බිල්ලෙක් වෙච්ච වේලුපිල්ලේ පිරබාහරන්ව නන්දි කඩාල්වල අත් වෙච්ච ඉරනම ඔය ඕනෑම අන්තවාදීකට අත් කරන්න තරම් අපි තවමත් සවිමත් කියන පණිවිඩය අපි සිංහල සමාජයට ලබා දෙනවා. විග්නේශ්වරන් උතුරේ කරපු පන්නේ උද්ඝෝෂණය ලංකාවේ දකුණේ තිබුණි. දෙමළ ජනතාව ලංකාවේ අහවල් ප්‍රදේශයෙන් ඉවත් වෙනු කියලා කවදාවත් උද්ඝෝෂණයක් දැකලා තිබෙනවද? දෙමළ ජනතාවට සංස්කෘතික අංග දැන් යාපනයේ විශ්වවිද්‍යාලදී සිංහල වෙස් නැටුම නැටුවම දරුවන්ට පහර දුන්නා. ලංකාවේ අනිත් සෑම විශ්වවිද්‍යාලයකම දෙමළ දරුවෝ ඉන්නවා විතරක් නෙවෙයි, ඒ අයගේ සංස්කෘතික අංග ඉදිරිපත් කරනවා. කවුරුවත් විරෝධය පළ කරලා නැහැ. ඒ වගේම දෙමළ දරුවෝ නැතිනම් අනේ අපේ සිංහල දැරියෝ දිග කොණ්ඩේ හදලා ඒකේ මල් ගහලා නල්ලට තිලක තියලා තදපාට සාරිය ඇඳලා දෙමළ ගීතේ පුරුදු වෙලා ඒකට නටනවා. ඉතින් සංහිඳියාව අපේ දකුණේ තියෙනවා. මේට සංහිඳියාව උගන්වන්න ඉන්න අවශ්‍ය නැහැ. උතුරේ සංහිඳියාව නැත්තේ. හැබැයි මේ රටේ ජනාධිපතිවරයා මෙතරම් ජාතික අපිට මං කලින් පෙන්නුවා අපිට බෝම්බ ගහද්දි
ගම්මාන පිටින් සමූල ඝාතනය කරද්දි අපි මේ දකුණේ දෙමළ ජනතාව ආදරෙන් රැකගත්තා. හැබැයි ජනාධිපතිතුමා කියනවා උතුරේ ජනතාවට සංහිඳියාවේ පාඩම් උගන්වන්න දෙයක් නැහැ. ඒ අය සංහිඳියාව දන්නවා. පාඩම් කියා දී යුත්තේ දකුණේ ජනතාවටයි. මොකද්ද මේ ජනාධිපතිතුම අපට කියන්නේ? විග්නේශ්වරන් වගේ අපිටත් හැසිරෙන්නද කියන්නේ? විග්නේශ්වරන් වලව දිරිමත් කරන්නේ වර්තමාන ආණ්ඩුවයි. විග්නේශ්වරන් වල මේ ආකාරයේ නීති ක්‍රියාත්මක නොකර දිරිමත් කරමින් නිවටව නියඬව බලා සිටියොත් අද දකුණේ නැතත් හෙට දකුණෙන් විග්නේශ්වරන්ලා බිහි විය හැකි. ඒ විග්නේශ්වරන්ලා දකුණේ විග්නේශ්වරන්ලා බිහි කිරීමේ සිංහල විග්නේශ්වරන්ලා බිහි කිරීමේ වගකීම වත්මන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බාරගත යුතුයි කියලයි අපි කියන්නේ. ඉතින් එතුමා තමන්ට උපතින් ලැබුණු බුද්ධියේ දිගපළල මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක් කරලා තියෙන්නේ. දේශපාලන වාසුදේව මැතිතුමාට විග්නේශ්වර මැතිතුමා සමග ලේ ඥාතිත්වයක් නැහැ. දෙදෙනාගේ දරුවන් විවාහයට පත් වෙලා තියෙනවා. එහෙම නෙවෙයි, චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයේ සිටියේදී, සිරිමාව මැතිණිය අගමැති ධූරයේ සිටියේදී, චන්ද්‍රිකා මැතිණියගේ එකම සහෝදරයා, සිරිමාව මැතිණියගේ එකම පුතා වන අනුර බණ්ඩාරනායක මැතිතුමා ඒ ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ දේශපාලනය කරා. වාසුදේව නානක්කාර මැතිතුමාගේ පුතා දරන්නේ මාධර්ණ දේශපාලන මතය, ජාතිකවාදී දේශපාලන මතයේ වාසුදේව නානක්කාර මැතිතුමා පුතා දරන්නේ. ඉතින් අම්මට බැරි නම් පුතාව පාලනය කරන්න, අක්කට බැරි නම් මල්ලිව පාලනය කරන්න, විවාහයකින් ඇති වුණු බැඳියාවක් කොහොමද දෙයියනේ වාසුදේව නානක්කාර මැතිතුමා පාලනය කරන්නේ? පාලනය කරන්නවත් බෑ, පාලනය කරන්න ඕනිත් නෑ. ඉතින් මේ විග්නේශ්වර මැතිතුමාලාගේ නාඩගම් වලින් අපිව සවිමත් වෙනවා කියලා පේනවනම් වහාම මේවා නතර කරා නම් ඉවරයි. දැන් අද මං අභියෝග කරා රටේ නීතිය ක්‍රියාත්මක කළ වෙන දෙයක් නෙවෙයි. රටේ නීතිය ක්‍රියාත්මක කළ විග්නේශ්වර මහත්තයා අත්අඩංගුවට ගත යුතුයි. ජාතිවාදයේ වැපිරීම, ආගම්වාදයේ වැපිරීම, රාජ්‍ය දේපල අවභාවිතය කියන චෝදනා තුන හෝනවටත් වඩා වැඩි අත්අඩංගුවට ගන්න දැන් තියෙන්නේ. ඒකවද විපක්ෂයත් එක්ක එකතු වෙලා නම් විග්නේශ්වර මහත්තයා වැඩේ කරන්න අපිව ශක්තිමත් කරන්න, අපිව ශක්තිමත් කරන ආණ්ඩුවට පාඩුයි. ඉතින් අත්අඩංගුවට අර නීති ක්‍රියාත්මක කරන්න ආයි කරන්නේ නැහැ නේ. එදා 2015 නොවැම්බර් මාසේ නන්දි කඩල් ගිහිල්ලා මහවිරු සමරුව කරපු වෙලාවේ අත්තරංගුට අර හිරේ දැම්මන, අර හාමුදුරු ටික හිරේ දැම්ම වගේ විග්නේශ්වරන්වත් හිරේ දැම්මන, මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. එහෙනම් මට පේන්නේ මහින්ද අමරවීර මැතිතුමා, ඔබතුමා නම කිව්වේ නැතුණට මාත් දැක්ක කතාව. මහින්ද අමර මේ සියල්ල එකට ගත්තාම පේන්නේ මහින්ද අමරවීර මැතිතුමන්ලා ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහනකින් වෙයි. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහනකට ඉදිලා ඉන්නවා. දැන් තර්කය මොකද්ද? විග්නේශ්වරන් මහත්තයා උතුරේ කරන දේවල් වලින් ශක්තිමත් වන්නේ ඒකාබද්ධ විපක්ෂය. උතුරේ ඔවුන්ට නීති කඩ කරමින් ජාතිවාදයේ, ආගම්වාදයේ, බෙදුම්වාදයේ වපුරන් ඉඩ දෙමින්, රාජ්‍ය දේපල ඒ සඳහා භාවිතයන් ඉඩ දෙමින් නිවටව නිහඬව බලා සිටින්නේ ආණ්ඩුව. අර ඇරිස්ටෝටල් තර්කය කියනවා මොකද්ද? සියලු මිනිසුන් ජලයේ බොති, ඇරිස්ටෝටල් මිනිසෙකි, එම නිසා ඇරිස්ටෝටල්ද ජලයේ බොයි කියලා. ඒක ඇරිස්ටෝටල් යනු තර්කය. ඒතර ඒ අනුව බැලුවම ඔබේ තර්කය, ඔබේ නෙවෙයි, කවුද අපේ ඒ අදාළ ඇමතිවරයාගේ තර්කය අනුව නම් ඒකාබද්ධ විපක්ෂයේ සවිමත් කරමින් සිටින්නේ ආණ්ඩුව. අපි කියනවා අනේ එහෙම සවිමත් කරන්න එපා, අවශ්‍ය නැහැ. විග්නේශන්ට නීති ක්‍රියාත්මක කළ ඔහු නිහඬ කරන්න, ඔහු අක්‍රිය කරන්න, ඔහු තවදුරටත් ක්‍රියාකාරී වුණොත් දෙමළ බෙදුම්වාදය යළි හැරවිය නොහැකි මන් අන්දමට සවිමත් වීමේ අවධානමත් තිබෙනවා.